මෙන්න මේ කරවල එක තමයි අද මම පාවිච්චි කරන්නේ මේ රසම රස බටුත් එක්ක දාලා හදන මාළුව හදාගන්න. ඉතින් තලපත් කරවල තමයි මම අද ගත්තේ. හැබැයි ඉතින් මම දේවල් තුනක් දාලා මේක හදන නිසා මම කරවල පැකට් එකම ගන්නේ නැහැ. එකෙන් භාගයක් තමයි ගන්නේ. දේවල් තුනක් දාලානේ මම මේක හදාගන්නේ. ඉතින් දෙවෙනියට පරිප්පු ටික හොදගන්න තමයි මං යන්නේ. පරිප්පු හැරිම පොඩ්ඩයි මම ගත්තේ. පරිප්පු ටික දැන් මම හොදගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඒක ටිකක් වෙලා පෙගෙන්න වතුර ටිකක් දාලා තියෙනවා. ඒක පැත්තකින් තියලා දැන් මම කරවල ටික හොදගන්න. මම ඔයාලට කිව්වනේ මේ පැකට් එක මම ගන්නෙ නැහැ. මේකෙන් භාගයක් තමයි ගන්නෙ. එතකොට ඒකට හොඳට උණු වතුර දාලා කරවල ටික ඒකත් පොඩ්ඩක් පෙඟෙන්න තියෙන උඩට අර වැඩිපුර තියෙන ලුණු ගඳ එහෙම යවා ගන්න පුළුවන් අපිට උණු වතුර මේක ටිකක් වෙලා තිබ්බහම. මම ඉතින් දේවල් තුනක් පාවිච්චි කරනවා කියන්නේ මේක හදා ගන්න. ඉතින් දැන් මම වම්බටු එක කපා ගන්න තමයි යන්නේ. වම්බටු එක කරලක් වගේ තමයි මම මේකට දාගන්නේ. හැම එකෙම පොඩ පොඩ එකතු කර ගන්න පුළුවන් දේවල් තුනක් එකතු කරන නිසා. ඉතින් බටු එකෙත් මේ විදිහට නැට්ට අයින් කරලා වටේ ටිකක් ඉවත් කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න තියෙන්නේ. මුලින් දෙකට පලා ගන්න අපිට පණුව එහෙම ඉන්නවනම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කපා ගන්න. එහෙම කපන්නෙත් අර මැද පණුව ඉන්නවනේ අපිට බලා ගන්න පුළුවන් ඒක නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මහත්තර තමයි මම කපා ගත්තේ. දැන් මම ඒ ටික ඔක්කොම භාජනයකට දා ගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති මම කරවල එක උණු වතුර දාලානේ තිබ්බේ. එතකොට උණු වතුර ටික අයින් කරගත්තට පස්සේ දැන් මේ කරවල හරිම පහසුවෙන් අපිට කපා ගන්න පුළුවන්. අර මුලින් කැපුවා නම් ටිකක් අමාරුයි කපන්න. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට කරවල ටිකක් කපා ගන්න තියෙන්නේ. උණු වතුරෙන් අයින් කරලත් නැවත හොඳට හොද ගන්න. මේ තියෙන මල් ලෑස්ති කරගත්ත බටු කරවල ටික ඉතින් හොඳට පිරිසිදු කරලා කපලා තියෙන්නේ ඔක්කොම. දැන් මම ඒකට පොල් කිරි දා ගන්නවා මෙතන වැහෙන ප්‍රමාණයට වගේ. පොල් කිරි දානකොට මම දිය කිරි වගේ තමයි එකතු කරේ ගොඩක් උකු නැතුව. ඊට පස්සේ හොදගත්ත පරිප්පු ටිකත් මම දාගත්තා. දැන් උලුහල් දා ගන්න. ඊළඟට මම කරන්න හදන්නේ මේ හොද්ද රස කරගන්න දේවල් දෙක එකතු කරන්න. ඒ තමයි සියඹලා සහ ගොරකා. ඉතින් හොද්දට අවශ්‍ය ප්‍රමාණයට ඒ දෙක දාගන්න. ඊට පස්සේ අමුතුන පහ කහ මිරිස් කුඩු එකතු කරගන්න. ඉතින් මේ ගොරක සියඹලා එකතු කරන එකෙන් මේ හොදියක ගොඩාක් රස කරගන්න පුළුවන්. ඉතින් මම කියනවාට ඔයාලා එක පාරක් හරි මේක හදලා බලන්න. දැන් ඒ ටික ඔක්කොම දාගත්තට පස්සේ අපි මේ හොදියකට අවශ්‍ය කරන ලූණු සුදු ලූණු ඒ ටික ලෑස්ති කරගමු. සුදු ලූණු බික් දෙකක් මම ගත්තා. බී ලූණු ගෙඩියෙන් භාගයක් කපලා ගන්නවා. අමිරිස් කරල් දෙකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. ඊළඟට මම දැන් මෙතෙන්දී කපාගත්ත සුදු ලූණු ලූණු අමිරිස් ටික මේ හොදියකට දාගන්නවා. ඕනම හොදියකක් හදනකොට ඒක රස වෙන්න රම්පේ කරපිංච වගේ දේවල් එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ගෙදර තියෙන අනිවාර්යෙන් එකතු කරගන්න. දැන් මම මේ පොල් කිරි ටික දාගත්තට පස්සේ මට තව චුට්ටක් මදි කියලා හිතුණා. මොකද වම්බටු ටිකක් තැම්බෙන්න ඕන, කරවල ටික තැම්බෙන්න ඕන. ඒ නිසා මම තව චුට්ටක් වතුර ටිකක් එකතු කරගත්තා මේකට. දැන් අපි මේක ලිපේ තියලා උයා ගන්න තමයි තියෙන්නේ. දැන් මම මේ හොදියක ලිපෙන් තියාගත්තා. ඉතින් ලිපෙන් තියාගත්තට පස්සේ හොදි ටික තුන් පාරක් විතර උතුරනකල් පියනෙන් වහන්න එපා. මේ විදිහට විටින් විට හැඳිගාමින් ලිප උඩ තියාගන්න. මොකද නැත්තම් කිරි ටික කැටගෙන්න පුළුවන්. ඒ විදිහට ඉතුරුවාට පස්සේ මම මේක පියනෙන් වහලා විනාඩි 5ක් විතර උයාගත්තා. ඔයාලට මේ දැන් පේන්නේ විනාඩි 5කට පස්සේ කොහමද හොදියක තියෙන්නේ කියලා. තාම වම්බටු ටික තැම්බිලා නැහැ. කරවල ටිකක් තැම්බෙන්න ඕන නිසා තව ටිකක් වහලා උයාගමු. ඉතින් අද මේ රසම රස හොදියකත් එක්ක කන්න මම කතුරු මුරුංගා කොළමැල්ලුමක් තමයි හදාගන්න යන්නේ. ඉතින් මම මේ කොළ ටික හොඳට සෝදලා වතුර ටික බේරෙන්න තියලා තිබ්බා. ඒක තියලා තමයි මම අනිත් වැඩ ටික කරන්න ගත්තේ. ඉතින් ඊට පස්සේ දැන් හොඳට වතුර ගිහින් තියෙන්නේ. කතුරු මුරුංගා කොළ හදනකොට තියෙන විශේෂත්වය තමයි තිත්ත නැතුව මේ මැල්ලුම හදන්න නම් වතුර පොඩ්ඩක්වත් මේ කොළවල තියෙන්න බෑ. ඉතින් කොළ ටික කපන අතරේ මට හිතුණා කතුරු මුරුංගා කොළවල තියෙන ගුණ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න.
අපේ ශරීරය පැහැපත් වෙන්න ලස්සන වෙන්න මේ කතුරු මුරුංග කොළ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ශරීරයේ ලේ පිරිසුදු කරන නිසා. ඒ විතරක් නෙමෙයි අපිට සමහරලාට අර කටේ තුවාල එන ඒවට, ඒ විතරක් නෙමෙයි බඩවැල් වල තුවාල, ආමාශය තුවාල මේ වගේ දේවල් වලට ගොඩාක් මේ කතුරු මුරුංග කොළ සුවපත් ඒ වගේ දේවල් සුවපත් කරන්න මේ කතුරු මුරුංග කොළ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කතුරු මුරුංග කොළවල විටමින් C සහ යකඩ බහුලයි. ඉතින් ඒකෙනුත් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා ඒක නිසා. ඒ විතරක් නෙමෙයි අධික රුධිර පීඩනය තියෙන අයට, දියවැඩියාව තියෙන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් මේ කතුරු මුරුංග කොළ මැල්ලුම. ඔන්න ඉතින් කොළ ටික කපන අතරේ මං හොදි එකක් බැලුවා. දැන් අපි අර එකතු කරගත්ත කිරි ටික සාමාන්‍ය ප්‍රමාණයට හිඳිලා තියෙන්නේ. ඉතින් මේ අතරතුර ලුණු බලලා ලුණු රස මදි නම් තව ලුණු ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඔයාලට මේ වෙලාවේදී ගෙදර සුදු පොල් තෙල් තියෙනවා නම් මේ සැහැඳි එකක් විතර එකතු කරගන්න. ඒකෙන් මේ බටු එකට ගොඩාක් හොඳ රසක් එකතු වෙනවා. දැන් මේ හොදි එකේ ඔයාලට පේනවා ඇති හොදි ටික ඔක්කොම හිඳිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී මම හොඳ උකු පොල් කිරි වලින් ටිකක් මේකට එකතු කරගන්නවා. එකතු කරලා නැවතත් හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඔයාලට රස බලලා ලුණු මදි නම් තව ටිකක් එකතු කරගන්න. ඉතින් ඔයාලට මේ හොදි එක මං කියනවට හදලා බලන්න. හරිම රසයි. බටු, පරිප්පු, කරවල මේ තුන එකතු වුණාම පුදුම රසක් තියෙන්නේ. වැඩි දේවල් මුකුත් හදන්න ඕනෙත් නැහැ. ඉතින් මැල්ලුමට ඕන කොළ ටික කපා ගන්න අතරේ මම බත් එකත් ලිපේ තිබ්බා. දැන් මම කොළ ටික කපාගෙන තියෙන්නේ. දැන් අපි හදමු මැල්ලුම කොහොමද මං හදන්නේ කියලා බලමු. ලුණු ටිකක් කපා ගන්නවා. බිලුණු ගෙඩියකින් භාගයක් විතර සුද්ධ කරලා. දැන් මම මේ මැල්ලුමට ඕන කරන පොල් මිශ්‍රණය හදා ගන්න හදන්නේ. ඒකට මම මේ වංගෙඩියට ලුණු ගෙඩි භාගයක් හීනෙට කපලා එකතු කරා. ඒත් එක්ක මම මිරිස් කල්ලකුත් එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි කරපිංචා. කරපිංචා වලට තියෙන මීට වැඩි ප්‍රමාණයක් හරි එකතු කර ගන්න. දැන් මේ ටික හොඳට කොටලා මම මේකට පොල් එකතු කර ගන්නවා. පොල් විතරක් නෙමෙයි කහලුණු ඒ දේවලුත් දා ගන්න. ඉතින් මේ ටික හොඳට මිශ්‍රණය හදාගෙන අපිට පුළුවන් මේ මැල්ලුමට මේක එකතු කර ගන්න. දැන් ඔයාලා දකින්න ඇති මම මේ කොටාගත්ත පොල් මිශ්‍රණය මේ මැල්ලුමට කපාගත්ත කොළවලට එකතු කරගත්ත. දැන් ඒක හොඳට අතින් අනාගත්තට පස්සේ මම තව මේකට දෙයක් එකතු කරා. පොල් තෙල් වලින්, සුදු පොල් තෙල් වලින් මේ සැහැඳි එකක් විතර. මොකද ඒක විතරයි මම මේකට එකතු කරන්නේ. ආය තෙල් එකතු කරන්නේ නැහැ. ඒ භාජනෙම තියලා මම මේක හොඳට විනාඩි දෙක තුනක් රත් කරගන්නවා. විනාඩි දෙක තුනක් වැඩි ගින්දරේ මම මේක කලවම් කරගත්තා. දැන් මම ලිපෙන් ඉවත් කරගත්තා. දැන් මේ විදිහටම වෙනම භාජනයකට මම මේක අයින් කරගනවා. නැත්තම් මෙතන තිබ්බොත් තව ටිකක් මේක මැල්ලුම අපිට අර කොළ පාටට ගන්න බැරි වෙනවා. ඒක කහ පාට වගේ වෙනවා. අපි වැඩිපුර වෙලාවක් රස්නේ පිට මේක තිබ්බොත් අනිත් එක ගුණේ විනාශ වෙනවා. ඒ නිසා මම ඒක වෙන භාජනයකට අයින් කරගත්තා. දැන් මම මේ දෙකත් එක කන්න බිත්තරේකුත් බැදගත්තා. එකක් නෙමෙයි ඇත්තටම හස්බන්ඩ්ටමටයි දෙකක්ම වැදගත්තා. දැන් මේකට ලුණු ගම්මිරිසුත් දාලා මේක මම අනිත් පැත්ත හරවන්නේ මේ විදිහටම වහලා චුට්ටක් තැම්බෙන්න තියෙනවා. ඔන්න ඉතින් දැන් මම උයාගත්ත කෑම එක බෙදාගෙන රස බලන්න තමා හදන්නේ. මම මේ ටිකත් එක කන්න සුදුපත් එකක් තමයි අද හදාගත්තේ. මුලින්ම තියෙනවා මම හදාගත්ත බටු, කරවල, පරිප්පු එකට දාලා හදාගත්ත මාළුව. ඉතින් ඔයාලට මම කියන්නේ මේක කලින් ඔයාලා හදලා නැත්නම් අනිවාර්යෙන් හදලා බලන්න. හරිම රසයි ඒ තුන එකට එකතු වුණාම. ඉතින් මම ගොඩක් මැල්ලුම් කන්න ආස කෙනෙක්. ඉතින් මම ගොඩක් වෙලාවට මැල්ලුම් හදනකොට අර අනිත් මාළු වලට වඩා වැඩිපුර දාගන්නේ මම මැල්ලුම්. ඉතින් කතුරුකොර මැල්ලුමට මම ඒ ඔක්කොටම වැඩි ආසයි. ඒත් එක්කම අන්තිමට බිත්තරෙත් දාගත්තා. ඉතින් ওই විදිහට තමයි අද කෑමක ලෑස්ති වෙන්නේ.